ධර්මශ්‍රවනාබිලාසී ස්වද්ධහා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්න අද මේ පින්වත් හැමදිනාම මේ වෙලාබී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ සවාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නයි පිින්වත් පිරිස බලාපොරොත්තුවන්නේ හද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා අපේ ධර්මී සඳහන් කුද්ධක නිකාය කියන ොටසට අයත් පුබ්බ නිවිත්ත කියන සූත්‍ර දේශනාව පැහැදිලි කරන්න. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහනිනි මේ ලෝකී දෙවිවරු දෙව්ලොවින් චුතවෙනකොට තමන් චුත වෙන බව අඟවන්ඩ පූර නිමිති පහක් පහළ වෙනවා කියලා පලවින එක තමයි මාලා මිලායන්ති මල් පරවෙනවා වත්තානි කිලිස් සන්ති වස්ත්‍ර කිලුටු වෙනවා මල් පරවෙන්නවා වස්ත්‍ර කිලුටු වෙනවා. ඉනට සඳහන් කරනවා ඒත් දෙවියන්ගේ ශරීරයේ දුරුවරණ වෙනවා දෙවියන්ගේ ශරීරයේ දුරුවර්ණෙනවා දුරුුවරණ වෙනවා කිය කියන්නේ සාමාන්‍යෙන් දිවිලෝකයේ දෙවිකිෙනෙක් පහල වෙනකොට ඕපපාතිකව ලැබෙන ශරීරයේ පිඟත්නී සඳහන් කරනවා දෙවියෙක් නම් අවුරුදු විශ්සක පෙනුමක් ඇතුව තමයි උපදන්නේ දිව්‍යංගනාවක් න අවුරුදු දහසේක පෙනුමක් ඇතුවයි යොකදදින්නේ ඒ අවුරුදු විස්සේ පෙනුමවත් ඒ අවුරුදු දහසේ පෙනුමවත් පිත්න ෘත වන දවසක් වෙනකං වෙනස්වෙෙනින අවුරුදු දාහත් අවුරුදු ලක්ෂයක් ජීවත් වනත් එ දෙවියන්ගේ රූපය පයන්නේ තමන්ට ලැබිච්ච රූප සම්පත්තියමමයි හැබැයි කොයි වෙලාවකාහරි ඒ රූප සම්පත්තිය නැති වෙන වනං නැතිවෙනවා කියල සඳහන් කරලා තියෙන්නේ. චුතවන දවසේ. ඉනට හතරවිනිි කාරණාව සඳහන් කරනවා. තමන්ගි ශරීරවලින් දහඩිය දමනවා. චුතවන දවස වෙනකං. දෙවියන්ගේ ශරීරවලින් දහඩිය දමනිනේ පස්සෙනි කාරණාව සඳහන් කරනවා ඒ දෙවිවරු තමන්ගේ ඉන්න ආසනය තිබෙන ඇල්ම ඇල්ම නැති වෙනවා කියලා කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියනවා මහනි මෙතරන්න සමහර දෙවිවරු පූර නිවිති පහ පහල වෙනකොට දැනගන්නවා තමන්ට දැන් දිවියමය ආවුෂ්‍ය ඉවරයි දැන් තමන්ට චොතවෙන්නයි තියෙන්න කියලා. හැබ සමහර දෙවිවරුන්ට ඒ එක එහෙම්මම එහෙමම පේ නොදන්න දෙවිවරුන්ට මහේෂාක දෙවිවොරු ඇවිල්ලා මතක් කරනවා දැන් ඔබට මේ දිවිලෝකයත්හැරල යන්න දවස සැවිල්ල කියලා හිතල බලන්ඩ එහෙම දැනගන්නකොට ඒ දෙවියන්ට කොයි තරම් දුකක් ඇතිවෙන මැද්දෙහිතී මහා බලවත් බලවත් වේදනාව කදවතය උපදන්නේ මොකද දිවිය ලෝකයේ සැපිය තමයි සඳහන් කරලතියනෙ ඒ කාන්තෝ සැපක් තියනවා කියලා දිී ලෝකයේ සැපිය සඳහන් කරල තියෙන්නේ ඒ කාන්තෝ සැපක් තියනවා කියලා ඒ දිවියලෝකයේ තියෙන ඒ සැපය අත්හරන්න වෙන බාාව දැනගන්න කොට පිත්ති ඒ දෙවිවරුන්ට කොයි තරම් නම් දුකක් හිතය ඇතිවෙන ඇැත. එහෙම ඇතිවෙන කොට එ දෙවිවරු ශෝක කරන්න පටන් ගන්නවා දෙවිවරු වඩන්න පටන් ගන්නවා තමන්ගේ දිවි සම්පත්තිය අත්හැරල යන්න දාල් අත්හැරල යන්න වෙන බව දෙනගත්තම ඒ වෙලාවට අර මහේෂාකෙ දෙවිවොරු ඇවිල්ල අර දෙවියන්ව සනසවනව කරුණුතුනක් කියලා රනවල් තුනක් කියල ඒ දෙවියන්ව සනසවනවා මොක කාරණාවල් තුන ඔබ මෙන් නික්මිලා සුගතියට යන්න ඉතෝබෝ සුගතින් ගච්ච ඒ සුගතිය මනා ලාබයක් තියෙනවා ඒ ලාබිය ලබන්න ලබන ලාබේ කිරහි සද්ධාවෙන් ඇලින්න භාග්‍යතුන් වහසේ දේශනා කරනවා දෙවිවරු සනසවනවලු සුගතියට යන්න සුගතිය ලාබියත් තියනවා ඒ ලාබය ලබන්න ලබන ලාබය කිරෙහි වෙනස් වෙන්නේ නැති ශ්‍රබ්දාවක් පිහිටුවා ගන්න. ඒ වෙලාවේ එතන හිටපු එක ප්‍රඥාවන්ත භික්ෂුවක් නැගිටල අහනවා ස්වාමීණී මොකද්දේ දෙවියන්ට තියෙන් සුගතිය කොහේ දේකතියේදී ඒ සුගතිය තිය ලාබිය ොද කොහොමද ස්වාමීණී ඒ දෙවිවරු ඒ ලාබේ කෙරෙහි සබ්දාවන් ඇලෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දෙවියන්ට තියෙන සුගතිය තමයි මනුෂ්‍යලෝකයේ මනුෂ්‍ය ලෝකයේ තමයි දෙවියන්ගේ සුගතිය ඒ සුගතියේ තමයි සඳහන් කරන්නේමල්ලාබිය තියන්නේ මනුෂ්ලෝකයේ තමයි ලාබය තියන්නේ මොකද්ද මනුෂලෝකයේ තියන ලාබය මනුෂලෝකයේ තියෙන් ලාබිය සඳහන් කරලා තියෙන්නේ තතාගතක් පවේදිතස්ස ධම්ම විිනය සපටි ලබති අතාගතයාණන් වහන්සේගේ සත්් ධර්මය ශ්‍රවණය කරන එක තමයි මනුෂ්‍යලෝකීතිෙන එකම එකමලාබය එතකොට පින්වතුනි කල්පනා කරල බලන්ඩ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දෙවිවරු සනසවනකොට කියනව කියල කියන්නේ යන්ඩ මනුශ්‍යලෝකයට ගෙහිල්ල බුදුරජාණන් වහන්සේගේ බනාහන්න කියලා මේ කාරණාව පින්වතුන අති විශේෂ කරුණා අපි අහන්න ෝන මොන ධරමියද අද කාලෙ බලන්ඩ බොහෝ දෙනෙක් විවිධ විවිධ කරුණු ඔස්සේ ගිහිල්ලා තමන්ගෙමි ලැබිච්ච මහා සම්පත්තිය විපත්තියක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරු කරලා ඒ ධර්මය ඒ විදිටම දේශනා කරන භික්‍ෂුන් වහන්සලා බොහෝ ප්‍රමාණයක් ලංකාව වැඩන්නවා. හැබැයි ඒ අතර අධර්මය ධර්මය කරලා මිත්‍යයා දුෘෂ්ටිය සම්මාධිත්‍යය කරලා තමන්ග අදහස බුදුරජාණන් වහන්සේ ජදහස හැටියට ඉදිරිපත් කරමින්. දේශනවල් පවත්වන දේශකයන් වහන්සල පිරිසකුත් ලංකාව වැඩන්නවා. අපි කොහොමද පින්වතුන ඒ රණාව හරියට තේරුම් කරගන්නේ මේක තමයි ධර්මිය මේක තමයා ධර්මිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය තේරුම් කරගන්න කියලා කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධරමිය හන්. කොහොමද අපි බුදු හාමුදුරන්ගේ ධර්මියය හොයා ගන්නේ. භාග්‍යුතු වහන්සේගේ දේශනා කරපු ධර්මිය අරගෙන ශ්‍රාවකය පිරිස දේශනා කරන්න ගත්තු තින්. ැම ්‍රාවවකයකුගේ ලඟතියෙන්න්නට මඕන දෘෂ්ටිය සමාන දෘෂ්ටයක් බවට පත්වන්නට ඕන සමාන දුෘෂ්ටයක් වවෙන්නට ඕන ඩිත්්ති සාමාන්‍යතාවය සීල සාමාන්‍යතාවය කළෙකට හඳුන්නවා සමාන සීලයක් තියෙන්න්න ඕන සමාන දෘෂ්ටියයක් තියෙනට ඕ බුදුරජාණන් වහන්සේගේ සම්මාධිත්තිී හොයාගන්න ගියාම අපි මො මොනතරම් අපහසුතාවයට පත්තිනවද කියලා ඔබම හිතල බලන්න මේකට තින් ප්‍රධානතම ප්‍රශ්නය තමයි අපි හරි ධර්මය හොයාගන්න තියක. හරි ධර්මය පිවත්න අපි කොහෙද හොයා ගන්නේ. කොහන්දී රිධර්ම හරි ධර්මය අපි වටාගන්නේ පත්නී මේ කරුණ බොහෝම සිහියෙන් ප්‍රඥාවන්ම වටහාගත යුතු කරුණා. හරි ධර්මය ි කොහොමද ොයා ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මියය නිවැරදිම ධර්මියය ඒ ධර්මය පින්ංවතුන අපි කොහොම දෙහිනම් වටහා ගන්නේ වටහාගන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මිය අදදට පවතින්නේ දෙදහ සයිසීවෙනි සම්බුද්ධත්්‍රජයන්ත ත්‍රිපිටක ගන්තමාලාවී ඒ කාරණාව එහෙම මයි කියල පිළිගන්න බොහෝ සාක්ෂිසාධක ධර්ම තියවා දවසක් උත්තර කියල එක හාමුදුරුව නමක් ධර්ම දේශනාවක් පවත්වනවා දේශනාව නිමාවට පත්වනෙන් පස්සෙදී ශක්ක්‍ර දෙවියෝ මේ දේශනා වහගෙන දලා මේ උත්තර හාමුදුරුවන්ගේ ලඟටගහි ලහනවා. ස්වාමීනී ඔබ වහන්සේ ඔය දේශනා කරපු ධර්මය ඔබ වහන්සේගේම දේශනාවත්. එත උට උන්වහන්සේ කියීම නෑ මේක ලෝතුරා භාග්‍ය උතුන්හන්සේ දේශනාවක් මහරජ. හරියට මහා ධාන්‍ය ගොඩක් ගොඩගහලා එතන ඉදගෙන කෙනෙක් තමන්ගේ දහන්නේ ගොඩින් දහන්නේ බොහෝ පිරිසකට දෙනවා. මාර්ග එක කොනක කෙනෙක් ඉඳගෙන ධාන්‍ය අරගෙනන මාර්ග ඉඳලා ගේන දහන්නේ ටිකය. මිනිසුන්දැකළ හනවා කොහින්දෝයි ධය පලබිනිි කෙනා කියකිනව අසවල් දහන්නේ ගොඩින් තමේ මම ධානයරග ඊළඟ ගෙනාගෙන හනවා ඔය කොහහින්දු දාන්නේය එයත් කියන්නේ අසවල් ගොඩින් තම මං රගෙනා. වෙක් කියනවා එනකොට හනුවක් කොහෙද දාන්නේය අසවල් ගොඩින්මං අරගෙනාව අන්න ඒ විදියට එකම දාන්‍ය ගොඩින් බෙදන දහන්නේය අරගෙන යන කොට ඔවුන් කියනවගේ අසවල් තැනින් මං මේ දේගත්තා කියලා ඒ වගේ පින්වතුදී භාග්‍යොතු වස භාග්‍යවතු වහන්සේගේම ධර්මය දේශනා කරන දේශිකයන් වහන්සේලා හැම වෙලාවකම ධර්මය ගන්නවඕනු කොහන්ද. මේ භාග්‍යුතු වහන්සේගේ ධර්මී. තමන්ගේ අදහස් වලට ඉඩක් දෙන්න මේ ශාසනී කිසිම කෙනෙකුට අවස්ථාවත් නෑ. අපිට කොහොම පින් තුන හිතල බන කියන්නද එක කල්පයක මහවැහි වහිනකොට වැහිබිඩු ගාන ගණන් කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් තිවිච්ච සාරිපුත්්ත මහරහතන් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ කියල කියන්නේ මහ කල්පයකට මහපුළුවට වැහිවහිනකොට මිනි මෙපමන ප්‍රමාණයක් වෙස්සා කියල වැහි බිඳු ගන ගඩන් කරල කියන්නට පුළුව. ඉතරම් ප්‍රඥාවත් තියෙන සාරිපපුත්ත මහරහත්තන් වහන්සේ පවා පින්වත්නී. කවදාවත් හිතල ධර්මය දේශනා කළේනේ. ට යම් කරුණක් හිතුනෝත් ඒගල බුදුරජාණන් වහන්සේක අහන්වා එහෙම බොහෝ අවස්ථාවල් අපේ ධර්මී තියෙනවා එතකුට ඒ ධර්මය තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මී කියල කියන්නේ ආං ඒ ධර්මය අපි වටහාගෙන ඒතුළින් නිවන් මග සලසා ගත්තතින් පමණයි නිවනට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කවදාවත් තමන්ගේ අදහස්තුොරින් හිතලා හිතල මේ නිර්වාණ මාර්ගය තියන්න බෑ. ඒක බොහොම විශේෂ කරුණ ධර්මී බිඟවතුන අපි වටහාගෙනමල් ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවී අපට බොහෝදුර ගමනක් කියන්නට පුළුවන්නම්.මල් ලැබිච්ච ආත්ම භාවී අපි බොහෝ ප්‍රයෝජනයක් ගත්තා කියලා අපට කියන්න පුොළුවන්. පිඟත්නී. හැම මොහොතකම අපි කටයුතු කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට. ත්‍රිපිටක කිසිම තැනකව අපට කියන්නේ ඉඩක් තියලනේ අනේ බුදුහාමුදුරු මේ කොටස දශනා කලනෑ නීද කියලා. භාග්‍යුතු වහන්සේ මේ දේශනා කරල තියෙන ප්‍රමාණය වැඩී කියලා. අපි කාටවත් ඉඩක් තියල නෑ භාග්‍යතු වහන්සේ. භාග්‍යුතු වහන්සේ අපි හැම දිනාට මවශ්‍ය කරන ධර්මයක් ධර්මයක් දේශනා කලිවරයි. ඒ සද්ධර්මිය හරියටට හරියට වටහාගෙන කටයුතු කළෝ අපට නිර්වාණ ව ආයෝ මාර්ගයට ප්‍රවිෂ්ටවෙන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒත් ධර්මය කොච්චර වටිනවද කියල කියනවනං පිඟත්නී භාග්‍යුතු නහන් ්‍රේදේශනා කළේකයි මේ ලෝකේ යම්කිසි රසයක් තියෙනවන ඒ සියලු රස අතරින් උතුම්ම රසේ තමයි ධර්ම රසයය. ඒ රසයට එහා වෙන කිසිීම රසයක් නෑ නෑ කියල සඳහන් කල තියෙනවා. මේ ලෝකේ ඇලනදේවල් හැටියට ගත්ත තින්. ධර්මය තරම් ඇලන දෙයක් මේ ලෝකේ කොහෙවත් නෑ. ධර්මය තමයි මේ ලෝකේ ඇලන. වටින්නම විශේෂමදී. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දවසක් ශක්ක දෙවියන්ට පැහැදිලි කල්ල කියද්දී. ශක්‍ර දෙවියෝ භාග්‍යතු වහන්සේගේ ඉල්ලි මක්කරනවා. ස්වාමීනී. සත්් ධර්මිය කියන එක මේ තරම් වටිනවනං ස්වාමීනී භික්‍ෂූන් වහන්සේ ලැගේ ඉල්ලි මක්කරන්ඩ හැම දාම ධර්මදේශනාවක් අවසානයේදී පුුණානු මෝදනාවක් කරන්න කියලා එක බොහොම විශේෂ කරුණා. ඒ පැනවීම නිසා තමයි පින්වත්න අදටත් සෑම ධර්ම දේශනාවක් අවසානයකදිම පින් අනමෝදන් කිරීමක් කරන්න පත්න ධර්මය ශ්‍රවනය කරලා භාග්‍යවතුන් වහන්සේගේ ඒ දම්මානු දම්ම ප්‍රතිපදාව හරියට අනුගමනය කරලා ඒ මාර්ගය කෙනෙ කොට යන්න පුළුවන්න්නං. ඒට බොහෝම කෙටකාලය කෙටිකාලයින් නිර්වාණ මාර්ගීයට යන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙම ධර්මිය කොච්චර වටිනවද කියලා කියන වනම්. පින්වතුනි බුදුහාමුදුරෝගේ ධර්මියය මේ ලෝකයේ ධානයන් අත උසස්ම උතුම්ම ධානය බවට පත්වෙ ඇයි. ධර්මදේශනාවකින් කරනදී මෙලෝක කිසිම දේකින් කරගන්නට බෙර නිසා ධර්මදේශනාවකින් කරනදී මෙලෝක කිසිම දේකින් කරගන්නට පුළුවන් කමක් ලැබෙනන්නේ ඒ තරමටම ධර්මදාානය උසස් ෙක් නිවැරදි මාර්ගයකට ගන්නවන ඒ නිවැරදි මාර්ගයට ඒකෙනාව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේීම ධර්මිය තුොින්. ආහාරපාන දීල ඉන්න තැන් හදලදීල. මික්කිසි ද කිපින් තුනනි කෙනෙක්ව. සසරින් එතර වෙනවා කියන නිවැරදි තැනට කන්න පුළුවන් කවක්නේ. හැබැයි ඒ හැම දේකටම වඩා හැම දේකටම වඩා පින්ගත්න ධර්මය තුළින් ධර්මය තුළින් ඒකිනාටික විශේෂ වශයම ලැබෙනවා. හොඳ මුූදා හරණ තමයි ධර්ශක මහරජතුමා. ධර්මාශෝක මහරජතුමා කියල කියන්නේ මහ පංකාම් රාශියක් කරගත්තුූ මහ උත්තමි කොච්චර පින්කරගත්තත කියල කියනවන ධර්මාශෝක රජතුමා පින්ත්නී ම දවසකට ලක්ෂ පහත් දන්දිනවා බුද්ධරත්නියයට ලක්ෂයි ධර්ම රත්නියයට ලක්ෂයයි සංගරත්නයට ලක්ෂයයි ගිලං භික්‍ෂුන් වහන්සේලාට ලක්ෂයයි නීගරෝධ සාමනීදයන් වන්සට ලක්ෂයයි. මෙම ලක්ෂ පහක් දන්දිෙනවා. හැම දාම තමන්ගේ මාලිගාාවී භික්‍ෂූන් වහන්සල හැට දාහක් වඩම් වල දන් දෙෙනවා. අසු හාරදාහක් විහිෙර විහාර හැදවා. තුන්වෙනි ධර්ම සංගායනාවට දායකත්වේ දැක්කවා රටවල් නමයකට ධර්මය බෙදුවා තමන්ගේ දුවයි පුතයි, ජම්බුද් දීපයට මධිපතිකම් කියන්නේ හිට පුතමන්ගේ පුතාසාදුව දෙදනම ශාසයනයට බාර කළා.මීතරම් මහපිංකං ගොඩක් ධර්මාශෝක රජතුමාට කරන්නට පුළුවන්කමක් ලැබුණි මොකක් නිසාද. එදා නීග්‍රෝධ මහරහතන් වහන්සේගින්න්. ත් සතරපද ගාතාවක් කහලා ඇතිකරගත්තු පැහැදීම නිසා එතුට ඒ තරන් ඒ ධර්මය වටිනවා බිලියන ගන මිනිසුන් ගාතනය කරලා මහා යුද්ධයක් පවත්වපු අශෝකනම් මේ මිලේච්ච රජතුමා ධර්මාශෝක රජෙක් බවට පත්වෙලා සම්බුදධ ශාසනය උන්නතිය වෙනුවෙන් මහත් සේවයක් කරන්නට පොළුවන් බලවත් රජෙක් බවට පත් වනේ අ සතරපද සතරපද ගාථාවක තිබෙනනානු භාව නිසා එ නිසා පිංහත්න ධර්මය කියල කියන්නේ මීලෝක අ යුතුම්ද. එ ධර්මයක් ධානයක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් පිත්නී ඒ කාරණාවත් අති විශේෂ පිනක් වැඩෙන කරුණක් හැටියට හඳුන්ුවන්නට පුළුව පත්නී ධර්මයක්කට දායකත්වය ධරනවා කියන එක බනක් අහනවා කියන එක මොනතරම් උතුම්ද කියල කියනවන අනාගත බුද්ධ වංච දේශනාව සඳහන් කරලා තියෙනවා අනාගත මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ මොනගැහෙන පිරිස හදු වලා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මොනගැහෙන පිරිස නම් කරල තියෙනවා ඒ පිරිස අතර විශේෂයමී ඉන්නවා දේශකාණන් වහන්සේගේ පාදයන් දෙක දෝවනය කරන කෙනාට මෛත්‍රී භාග්‍යතු වහන්ේ මොන ගැෙනවා අනාගත මෛත්‍රී භාග්‍යතු වහන්සේ මොනගැහෙන්නේ නම් කරල තියෙන පිරිස අතර විශේෂයම හඳුරන්වල තියෙනවා ධර්ම දේශනාවකට ආරාධනා කරන පිරිසට මෛත්‍රී භාගතුරාන්සේ මුණ ගහෙනවා ඒ වඩින දේශකයන් වහන්සේගේ ආසනය සකස් කරන පිරිසට මෛත්‍රී භාගතුරන්සේ මුණ ගහෙන දේශකයන් වහන්සගේ පාදයන් දෙක දෝවනය කරන පිරිසට. ධර්ම දේශකයණන් වහන්සේට වටාපතක් සකස් කරන පිරිසට ඒ වටාපත දේශකයන් වහන්සගේ අතට පූජා කරන පිරිසට. මෛත්‍රී බාග තුහන්සේ බුණ ගෙනවා. ධර්ම දේශනාවට දායකත්වය ධරණ පිරිසට, දේශනාවට ආරාධනා කරන පිරිසට. ෛත්‍රී භා්‍යතු වහන්සේ න ගහෙනනවා. පිත්නී ධර්මිය කොච්චර වටිනව දෙ කියෙල කියන්නේ. අනාගත මෛත්‍රී භාග්‍යතු වහන්සේ පවා මුණගැහෙනොමි ධර්මීය සම්බද්ධීෙන් කටයුතු කරන බොහෝ දෙෙකොට. ඊනඟට සඳහන් කරනවා ර් මං කලින් මතක් කළ බුදු හාමුදුරුවන්ගේ ධර්මයම තම යප යහන්නට ඕන භාග්‍යවුතුන් වහන්සේගේම ධර්මය තම යප යහන්නට ඕන එවැනි ධර්ම දේශනාවක් හරියට සකස් කරලා ශ්‍රවනය කරොත් ඒ ශ්‍රවණය කරන කෙනාට පිවතුනී කොයි තරම් කොසලයක් ලබෙනවද කියල බලන්න උදාහරණයක් කියනවනම් බුදුරජාණන් වහන්සේගේ කාලේදී හිටියක් ගෝපිකා කියලා එක්තරා උපාසිකාවා මේ ගෝපිකා උපාසිකාව වස කල්පනා කරනව ස්ත්‍රී භවයක තිබෙන ප්‍රයෝජනයක් නැති බව ස්ත්‍රී භවය කොයිතරම් ප්‍රයෝජනවත් නැති ජීවිතයක් දෙකෙල හිතෙනවා මොකද ස්ත්‍රියකට කවදාවත් සක් විතරජ කෙනෙක් වෙන්න බේ ස්ත්‍රියකට කවදාවක් ශක්ක දෙවිය වෙන්න බේ ස්්‍රියකට කවදත් බුදු කෙනෙක් වෙන්න බෑ ස්ත්‍රියකට කවදාවත් පසේ බුදු කෙනෙක් වෙන්න බැහැ ස්ත්‍රී ආත්ම භාවිය ප්‍රයෝජිනවත් නැති දෙයක් කියලා මේ කාන්තාවට හිතෙනවා එනිසා මේ කාන්තාව බොහෝ කුසල් කරලා මතු භවේ පිරිමි ආත්ම භාාවයක් පාර්ථනා කළ මොවද ඒ සදහ කරපු කුසල් ික්ෂුන් වහන්සලා තුන්නමකට සංගාවාසයක් සකස් කරල පූජා කරලා උන්වහන්සේලා තුන්දිිනාටමසිව් පසධානෙන් උපස්ථාන කළා පිත්නී මෙහිම උපස්ථාන කරපබී තුන්දදිනා නම ප්‍රධානමි උපාසිකාව දවසක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වනවා ඒ ස්ථානයට ඇනම බණ ටිකක් අහන් මේ උපාසිකාව සකසල බන ඇහුවා මොකද සකසල බණහනවා කියන්නේ වරන සූත්‍ර දී භාග්‍යුතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සකසල කොහොමද බණ අහන්ඩවන කියලා අ්ටිකත් මනසිකත්වා සබ් චේතසෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ දම්මං සුනාති අට්ටිකත්වා කියන්නේ මම මේ දේශනාව නිමාවට පත් පන කලින් සතරමාර්ග පලවලින් එකඳූ හෝ පලයක් මට ලැබීවා කියල පාර්ථනාවක් බණහනවාක් කියදක. එකට කියන වට්ටිකත්වා කියලා. මනසිකත්වා කියල කියන්නේ ධර්ම සංඥාවක් හදවති උබදවාගෙන බනහ. බ චේතස සෝ සමන්න හරිත්වා මුළු සිත පුරාවටම ධර්මය කෙරෙහි නැඹරු කරගෙන බණහනවා. වඩ සීම දෙයක් හිතන්න එතු බනවිතරක් හිතාගේ බර්ටිකහනවා. ඕ හිත සෝතෝ දම්මන් සුනාති. තමන්ගේ දෙශවන් දෙක ධර්මයට යොමු කරල තියෙනවා. එහෙම ධර්මස්ශ්‍රවනය කරලා මේ කාන්තාව කාලයක් ජීවත්වෙල මැරිලා ප්‍රාර්ථනාකරපු විදිටම ශක්‍ර දෙවියන්ගේ පුතෙක් වෙලා උපන්නා. පිරිමිියාත්ම භාාවයක් පැතුව ඒකෙම්මම ලැබුණා. ඒ වෙලා විදී. ශක්්‍ර දෙවියන්ට උපස්ථානයට දවස ගහන්දර්වයෝ තුන්දනෙක් කාවා. ගාන්දර්වයෝ තුන්දෙන. ශරීරයන්ගේ අතිශෙම බබලනවා. ඒත් තුන්දනාගේ ශරීර අතිශෙීම බබලනවා. තූරය වාදනයෙන් රජතුමාව සනසන්නට ශක්‍ර දෙවියන් සනසන්න ටාපූ. ගාන්ධර්වි තුන්දෙනනා දැකලා අ ගෝපක කියන දිවිය පුත්‍රයා බල්ලොම් තුන් දෙෙන කවුද. දැක්කා එතුන් දෙෙන වෙන කවුරත්නෙවෙයි. මනුෂ්‍යලෝක ඉන්නකොට සංගාවාසයක් කදල සිව් පසිෙන් උපස්ථාන කරපු භික්ෂන් වහන්සල්ල තුන්නම. ඒ වෙලාවේදී. ෝපක දිවී පුත්‍රයාමේ තුන් දෙදිනාට නින්දාවක් කරන්න ඕනේ කෙළ හිතලා ළඟටයනවා. අහන දන්නවද නොබලා මං කෞ්ද කියලා. නොඹල මනුෂ්්‍යලෝකේ ඉන්නකොට මහනවෙලා සිව්පසියෙන් උපස්ථාන කරලා සංඝාාවසයක් හදල දුන්නෝ ගෝපිකා උපාසිකාවයි මමයි. බලන්ය. නුඹලගේ ජීවිත මොනතරම් පහල මට්ටමකටද වැටල තියන්නේ මමද නුඹලට වඩා උසස් දිවිය සැම්පත්තියක් මේ ජීවිතය විදිනවා ඒවිලා අහ දන්නවද නුඹල ඔය වගේ ජීවිතයක් නුඹලට ලැබන මොකක්නි සාද කියලා එතන සඳහන් කරලා තියෙනවා ඇ කියනවා එදා භාගියවතුන් වහන්සේ දම් සබා මණ්පේදී බණ කියනකොට මේ භික්ෂූන් වහන්සේලා තුන්නම බනහද්දී එක්කෙනෙක් නිදා වැටිවැටි බනහල තියෙනවා තවකෙනෙක් බණ අහනගම නොෙක් නොයෙක් දිහාවල් බලාගඉදල තියෙනවා තවකිෙක් බහන ගම ලගේන කෙනෙක් කතා කරලා තියෙනවා. බන අහනකොට ආන් ඒ වෙච්ච අකටයුතු කම්ටික නිසා ්‍යාන වැඩුවත් මි තුන් දෙනාට උසස් දිවිය සම්පත්තිය කට යන්න බැරිවුුණා හොඳින් සිල්ටක් අතුන් දෙනාම නත් ගන්දාරවය තුන්දිනෙක් වෙයිපදු. ගෝපක දිවපුත්‍රයා කියන්නේ ඔවුන් තුන්දනාටර හරියට සකසල බන අහන බැරිවෙච්චි නිස එවැනි තත්ත්වකට පත්වනේ කියලා. ඒවනම් පින්වතුන අපටත් ඔය වගේ ජීවිත ලබන්න පුළුවන්. බන අහනව කියන එකත් හරියට සද්ධාවෙන් කලො මහත් ආනිසංස සංසාරය ලබන්නට පුළුවන් කමක් ලැබෙනවා. ධර්මීයට ගරු කල්ලා ධර්මීයට මනා ගෞරවේකින් ධර්මශ්‍රවනය කළෝත් පිනතුරී කාන්තම අපට බොහෝ කුසල් ඒතුනින් ලබාගන්නට පුළුවන් කමක් ලැබෙනවා. මේ ධර්මී කියල කියන්නේෙ හරි භයනක දෙයක්. අද කාලේ මේ කාරණාව හරියා කාරව නොවටහා ගත්තු බොහෝ දෙනි පිඟත්නී මේ ධර්මය විකෘති කරමින් ධර්මයට බොහෝ සීම නිගා කරනවා. එතරි විශේෂ කරුණක් හැටිද කියන්න පුළුවන් පිහතුන මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හැර මේ ධර්මය වෙන කිසිීම කෙනෙකුට කියන්න පුළුවන් කවක් නෑ. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි. මේ ධර්මය හරියට කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ. සර්ුවඥතා ඥාණින් වටහල දේශනා කරපු ධර්මියය කවුරු හරි කියනකොට එකඳු වචනයක් හරි වෙනස් කළු පහතුනේ කොයි තරම් හොදට සිල් රැක්කත්. කොයි තරම් හොදට පින්කන් කළත් ධර්මය වෙනස්කරීමේ අකුසල කර්මය නිසා. ඊළඟ ආත්ම භහවේ අවිීචි මහනිරයට යන්න පුළුවන් කමක් ලැබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ එහෙම කෝකාලික ේලෙක්තරා භිච්චුන් වහන්සේ නමක් ඒ විදිට අවිීචයට ගියා. ධර්මී වෙනස් කරලා. බණ කියනව කියනෙ එක හරියට බෝම් බනිිස්ක්‍රේ කරනවාගේ වැඩා. දාහක් හොඳට නිස්ක්‍රී කරන පුළුවන්. එක් දහස් එක්වැනි එක නිශ්්‍රය කරද්දී කපන් ඕෝන වයරකක් වෙනට වැරදි වෛරකක් යපු ඒකම් ඒකිනා පින්හතුන මරණයට පත්වෙන පුොළුවන්. ඒ වගේ තමයි ධර්මය දේශනා කරද්දී එකන්ද වචනයක් ඇද වැරදනුව. ඒ වරදින වැරදීම අවීචි මහා නිරයට යන්න තරම් බලවත් අකුසල කර්මයක් බවට පත්වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයම තම යපයහන්නට ඕන ඒ ධර්මය අද හරියට තියෙන්නේ ත්‍රිපිටකට්ට කතාවේ දෙදහ සයිසයවැනි සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ගන්තමාලාවි ඒ හරියට වටහා ගෙන ත් මේ ලැවිච්ච දුරල බාත්ම භාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරලා අපට ඒ ධර්මය කරහි ශ්‍රමණයකොටවත් බ්‍රාක්්මණයකොටත් දෙවියකටත් මාරය කොටවත් බ්‍රක්්මණය කොටත් කිසිම කෙනෙකුට වෙනස් කරගන්නට බැරි සද්ධවක්ක පොදවා ගන්ට පුළුවන්නන් ආන ඒ කාරණාව අති විශේෂ කරුණක් කැට හන්ුරන්නට පුළුව. එවන ඒ භාග්‍යුතු වහන්සේ කිරහි එවන් සද්ධහාවක් ධර්මය කරහි එ ශ්‍රද්ධක් සංගරත්නය කරහි එවන් ශ්‍රද්ධහාවක් උපොදවාගෙන. ඔබට ලැබිච්ච දුල්ල බොමනුසු ජීවිත බොහෝ කුසල් දහම්හි නිරතවන්නට ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව නිමාවට පක් කරනවා උබ අප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරීෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදම්වා මේ සියලු කෙලිස් බරින් නිදහස්වම්වා අජරූ අමර වූ නිවන ලැබසෙනසෙන්නට මේ කුසල්ලතුම් පාරමිතාවක්ම වේවායි සාධූ, සාධෝ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහාචබුම්මටහා දේවානාගාමහිද්දිිකා ප්ඥන්තං අනුමූදිත්වා චිරන්රක් කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාමහිද්දිිකා පු්ඥන්තං අනුමූදිතුවා ිරන්රක් කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුුණ්ඥන්තං අනුමෝදිිතුවා චිරන්රක් කන්තු සම්මා සම්බුද්ධ සාාව